ආයිබෝවන් සුබ දවසක් අද දවසත් ඔබ සියලු දෙනාටම යහපත් දවසක් නිදුක් නිරෝගීමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අදත් කොයින් ගැන බොහෝ වෙදගත් විශේෂ තොරතුරු තමයි බලන්න යන්නේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන් දන්න තියාලුවන්ටත් ෂෙයා කරන්න පුළුවන් නම් ලයික් එක කරන්න subscribe කරන්න දිගටම support කරන්න අමතක කරන්න නැතුව bell button එකත් all select කරන්න පළවෙනිින්ම කුවේට් දිනාර රේට් ගැන බලමු. ලංකා මුදල් වලින් දිනාරකක වටිනාකම රුපියල් 951.47යි. ඉන්දියානු මුදල් වලින් දිනාරකක වටිනාකම රුපියල් 274.48යි. මෙන්න මේ ගාන ගෙවන්නේ අල්මුල්ලා එක්ස්චේන්ජ් ඇප්ලිකේෂන් ඔන්ලයින් හරහා. ඒ වගේම Google රේට් එක බලමු. ලංකාවට දිනාරකක වටිනාකම රුපියල් 955.55යි. ඉන්දියාවට රුපියල් 274.14යි. Google rate එකටත් වඩා exchange වල ගාන වැඩි. මුලින්ම සජිල් exchange ගැන මතක් කරනවා. සජිල් exchange රුපියල් 50,000ක් දිනාර් 50ක් ඇතුළත යවන අයට මෙන්න රුපියල් 971.72ක් ගෙවනවා. ඒ වගේම රුපියල් 960.72ක් ගෙවනවා. රුපියල් 101ක් ඒ කියන්නේ දිනාර් 1 දිනාර් 100ක් ඇතුළත යවන අයට දිනාර් 150 200ක් වගේ වෙනකොට ඊටත් වඩා තව ටිකක් අඩු වෙන්නටත් ඉඩ තියෙනවා. ඉතින් මෙන්න සජිල් එක්ස්චේන්ජ් මෙන්න මේක හවාලි වල තියෙන බ්‍රාන්ච් වැඩි විස්තර දෙනගන්න 97 23 54 61 අමතන්න WhatsApp හරහා. ඒ වගේම දිනාර් 300ක් 400ක් වගේ දිනාර් 200ක් 300ක් 400ක් මෙන්න මේ වගේ වැඩි ගාණක් යවනවා නම් එක්ස්චේන්ජ් එකක් තියෙනවා. ඒක තමයි UAE එක්ස්චේන්ජ් එක. මේ දවස්වල රුපියල් 965ක් ඉතාමත් ගෙවනවා UAE එක්ස්චේන්ජ් එකේ විතරයි. අනිත් එක්ස්චේන්ජ් වල දිනාර 300 400ක් ගෙවනවනම් රුපියල් 950යි ලැබෙන්නේ. කොහේදේ සමහර එක්ස්චේන්ජ් වල account number එක හංගනවා. මේ පිළිබඳවත් ඔබට නිරන්තරයෙන්ම මතක් කරනවා ඔබ අලුත් එක්ස්චේන්ජ් එකට පරණ කොලයක් අරගෙන යනවනම් ඒකේ account number තියෙනවද කියලා අනිවාර්යෙන් බලාගන්න. එහෙම නැතුව ලියලා අරගෙන ගියත් නිවැරදි අංකය ලියලා අරගෙන යන්න. එක number එකක් හරි වැරදුනොත් ඔබගේ මුදල් ලංකාවට එවන්නේ නැහැ. එම මුදල් නැවත ලබා ගන්නත් දවස් ගාණක් පරක්කු වෙනවා. නැවතත් කමිෂන් ගාණ ගෙවන්න වෙනවා. ඒ වගේම තමයි එක්ස්චේන්ජ් වල ඔයා මුදල් ඉවලා ඉවරයි නම් අනිවාර්යෙන් කොලේ චුට්ට චෙක් කරලා බලන්න සියලුම විස්තර හරියට ඇතුළත් වෙලා තියෙනවද කියලා. මොකද සමහර එක්ස්චේන්ජ් වලත් නිලධාරීන්ගේ අතින් වැරදිනවා. ඒ නිසා ඒකත් හරියට බලන්න රේට් එකත් හරියට වැටලාද කියලා බලාගන්න. United Gulf Exchange Corporation ඉන්දියාවට ෆිලිස් 750යි ලංකාවට දිනාර 1යි අය කරන්නේ කමිෂන්. Al Zamil Exchange Corporation දිනාර 1යි අය කරනවා. UJ Exchange Corporation දිනාර 1යි අය කරන්නේ කමිෂන්. Kuwait Asian International Exchange ෆිලිස් 750යි සහ දිනාර 1කුත් අය කරනවා කමිෂන්. කොහේ අල්නාදා ARY Aman Exchange UJ Al Zamil Ansari Exchange Lulu Exchange Joyalukas, KBE, UAE, Oman Exchange, Bahrain Exchange, BEC, World Street Exchange, Sajil Exchange, Malik Exchange, International Exchange, Al Safa Exchange, Mewagi Tawat Gudak Exchange Tino. Medawasal Ekek Exchange, which is Sajil Exchange, Al Nada, Oman Exchange, UJ, Minimewagi Gudak Exchange, Phyllis Hatsepanahisa, Dinarekai, Minimewagi Gana Phyllis, නවසියයි වගේ ගන්න තමයි අය කරන්නේ විශේෂයෙන්ම ARY. ARY exchange එකේ දිනාර 1යි සහ ෆිලිස් 900යි අය කරන්නේ කමිෂන්. රේට් එකත් හොඳයි දිනාර 150ක් ඇතුළත. නමුත් ඊටත් වඩා වැඩි ගාණක් යවනවා නම් අනිවාර්යෙන් ඔයාලා UAE exchange එක තෝරගන්න. එයාලගෙන් තමයි මේ අනිත් exchange වලටත් වඩා රුපියල් 20ක් හරි 15ක් හරි වැඩිපුර ලැබෙන්නේ. මොකද රුපියල් දිනාර 300 400ක් යවනකොට අල් මුල්ලා වගේ exchange වල රුපියල් 949යි ගෙවන්නේ. UAE එකේ ඊටත් වඩා හොඳයි. ඒ නිසා පුළුවන් තරම් හොඳ එක්ස්චේන්ජ් කරලා ඔබගේ දුක් වංශලා හම්බ කරන වෙට පෙවන්න. ඒ වගේම සේවිකාවන්ටත් මෙම අවස්ථාව ලබා දෙන්න රියදුරන් පින් සිද්ධ වෙයි. කොයිට රතරම් මිලගෙන බලමු. කැරට් 18 ග්‍රෑම් එකක දිනාර 20යි ෆිලිස් 505යි. කැරට් 21 ග්‍රෑම් එකක දිනාර 23යි ෆිලිස් 923යි. කැරට් 22 ග්‍රෑම් එකක දිනාර 25යි ෆිලිස් 71යි. කැරට් 24 ග්‍රෑම් එකක දිනාර 27යි ෆිලිස් 340යි. කොයිට රත්තරම් මිලත් මෙන්න නැවතත් නැවතත් ඉහළ යනවා. ඉතින් පුළුවන් තරම් මේ දවස්වල ලංකාවේ ගාන කීයද කියලා ඉස්සෙල්ලාම බලන්න. ලංකාවේ ගාන මෙහෙට වඩා අඩුයි නම් ලංකාවේ මිලදී ගන්න එක ලාභයි. නැත්නම් මෙහි ගාන හොඳයි නම් ගන්න. ගත්ත සියලුම වැටුප් නැවත ගෙවන්න සිද්ධ වෙයි. කොයිට් ජාතිකත්වයේ වංචා කරලා ලබා ගත්ත අයට. ඒ වගේම පර්ස් එකේ තිබ්බොත් තමයි සල්ලි. කාඩ් එකේ තිබ්බනම් ගියා මල්ලි. ඒ වගේම මෙන්න අයින්ටි කෙනෙක් අත්තඩුංගට අරගෙන තියෙනවා. චන්ඩි අන්ටි මාර චන්ඩි පාට් දාලා තියෙන්නේ
වීඩිය එකක් වයිරල් වෙලා ඇන්ටි වත්තනකට කරගෙන. ඒවාගේ මෙන්න රිය අනතුර පිළිබඳව ගවර්නරේට් වල වාර්තාව ජාබර් පාලමේ රියදුරන් මෙන්න මොබයිල් ෆෝන් කෑමරා. එතකොට සාමාන්‍යයෙන් කෝල් එකේ හිටියත් අවුට්ස්පීකර එක දාලා කතා කරත් හෙඩ් ෆෝන් එක ගහලා කනේ තියාගෙන කතා කරත් ෆෝන් එක අතට ගන්න නැතුව එතකොටත් කැමරා වදිනවද මෙන්න මේ ස්මාර්ට් ස්කෑනර් කැමරා එකෙන් බලමු ඒකෙනත් බලමුද සියලුම තොරතුරු ටික ඒ වගේම මෙන්න කාලගුණ අවදානම පිළිබඳව වාර්තාවක් ඒ වගේම මෙන්න හීටර් පාවිච්චි කරන අයගේ අවධානයට වාණිජ හා කර්මාන්තර අමාත්‍යාංශයෙන් විශේෂ වැටලීමක් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහස බලමු සියලුම තොරතුරු ටික එහෙනම් මෙන්න කාලගුණ වාර්තාකරු බෙතරල් අමීරා පැවසුවේ මෙන්න ඉස්සරහට එන වැහි කාලය අපිට ඉතාමත් බරපතල තත්ත්වයකට තමයි මුහුණ දෙන්න වෙයි කියලා මොකද රයිජ් ඒ තරමට තද වැසි තත්ත්වයක් ඉස්සරහට එන්න තියෙනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් කරුණා කරලා පරිස්සමෙන් සියල් දෙනාම ලෑස්තියින් ඉන්න සීතල කාලෙත් ලඟ වුණා. ඒකට සූදානම් වෙලාම ඉන්න. الأمطار نهاية الأسبوع متوقع أن تكون ضعيفة نتيجة ضعف المنخفض الجوي اللي يبدأ معانا بكرة الأربعاء بإذن الله تعالى ويتعمق الخميس برشات أمطار خفيفة ومتوقع أن يتفكك يوم الجمعة وهذا الموسم مع سيطرة الرياح الشمالية متوقع أن تكون الأمطار ضعيفة ونسبة الرطوبة منخفضة وتضعف عندنا الأمطار لكن إذا استمرت الجنوبية الرطبة فإن فيها تكثيف للغيوم وأمطار بإذن الله تعالى لكن مع سيطرة الرياح الشمالية وهي مرتفعات جوية ورياح هابطة فإنها تضعف المنخفضات الجوية وتفككها وتكون الأمطار خفيفة ومتوقع أن يكون شتاءنا القادم بارد جدا بسبب ضعف الرطوبة والرياح الجنوبية ويقولون العرب قديما المطر يكسر خشم البرد لأن المطر تكون الرطوبة عالية والتكثيف عالي والمسيطرة علينا الرياح الجنوبية الرطبة وبالتالي تغطي على برودة الشتاء ويكون شتاءنا معتدل الحرارة و تكون الأمطار فيه أمطار وخير وربيع لكن إذا سيطرت الشمالية فإن تكون الأمطار ضعيفة وتكثيف الغيوم ضعيف ومعاها الأمطار ضعيفة فمتوقع مع استمرار الرياح الشمالية أن تكون أمطارنا ضعيفة وشتاءنا القادم شديد البرودة والله أعلم من إيلان نتيجة نتيجة كيان الريبورت تكده රිපෝට් වාර්තාව මෙන්න බලන්න නැතිජා දැන් ඉස්සරහට කාලගුණ තත්ත්වය කොහොමද වෙන්න යන්නේ කියලා මේ දවස්වල පටන් ගත්තී සාමාන්‍යයෙන් සැහැල්ලුවට තිබිලා ඊළඟට එන වැසි තත්ත්වය ගැන රිපෝට් එක බලන්න මිලියන දෙකකටත් අධික සංඛ්‍යාවක් මේ වන විට ඉන්ෆ්ලුවන්සා එන්නත ලබාගත් ඇත කියලා තමයි වාර්තා වී තියෙන්නේ වාර්තා කරන්නේ කොයිඩ් සෞඛ්‍ය අමාත්‍ය ඩොක්ටර් අහමද් අල්ලාවාදී මෙන්න ඉදිරියට කාලගුණය වෙනස් වෙන නිසා ඇමරිසාව උන ඔලු කැක්කුම ඒ වගේ ගොඩාක් දේවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවේදී ඉන්ෆ්ලුවන්සා ෆ්ලූ ඉන්ෆෙක්ෂන් වලට අවදානම් ඇතිවෙන්න කලින් ෆ්ලෝ ඉන්ජෙක්ෂන් එකක් එන්නතක් ලබා ගන්න එක
ඇත්තරම ගොඩාක් වටිනවා සියලුම රෝහල්වල ෆ්ලූ ඉන්ෆ්ලුවෙන්සා එන්නත කියලා කිවනම් කෙනින්ම ඉන්ජෙක්ෂන් කියලා කිවනම් ලබා දෙනවා නොමිලෙන් ඒවා නම් කොරෝනා එන්නත වගේ බය වෙන්න දෙයක් නැහැ ඒක සහැල්ලු ඒක අනිවාර්යෙන් ලබා ගන්න ඕනේ මම ඇතුළු අපේ නිවස සියලු දෙනාම ලබා ගත්තා ඒ වගේම මෙන්න වාණිජ හා කර්මාන්තර අමාත්‍යාංශයේ විසින් විශේෂ වැටලීමක් මෙන්න ඉදිරියට ක්‍රියාත්මක කරනවා සියලුම ව්‍යාපාර ස්ථානවල වාණිජ සංකීර්ණ ආපනශාලා වන්හල් මෙන්න මේ වගේ සියලු තැන්වලම මෙම වැටලීම සිදු වෙනවා හැමතැනම නිරීක්ෂණය ආරම්භ කරලා තියෙනවා. ඉතින් කරුණා කරලා පරිස්සමින් කඩවලවල වැඩ කරන අය විශේෂයෙන්ම මේ දවස්වල වීසා බලපත්‍ර අර මේ එළිය වීසා හදාගෙන ඇවිල්ලා වැඩ කරන අය තමයි ටිකක් අවදානම්. කඩවලවල වැඩ කරද්දී අනිවාර්යෙන් ඇවිල්ලා ඔයාලගේ වතාවකම දෙනියත් බලනවා. ඒ අවස්ථාවේදී අහුනොත් වැඩ කරනවා කියලා තහවුරු කරලා අහුනොත් අනිවාර්යෙන් රටෙන් ෆින්ගර් තියලමයි පිටවල් කරන්නේ පරිස්සමෙන්. ඒ වගේම මෙන්න කුවේටි ජාතිකත්වයේ වංචා කරලා ලබාගත් පුද්ගලයන්ගේ ඔවුන්ගේ ජාතිකත්වයේ ඉවත් කරනවා වගේම ඔවුන් ලබාගත් මුදල් ජාතිකත්වයේ වංචා කරලා ඔවුන් ලබාගත් වැටු ලබාගත් ණය ලබාගත් දීමනාව සියලු දේම නැවත ලබා ගන්න ලෙස තමයි දෙනවත් කරලා තියෙනවා රජෙන්. ඒ කියන්නේ ඔවුන් ගත්ත සම්පූර්ණ පහසුකම් ටික නැවත දෙන්න ඕනි. ඔන්න වැඩි. ඒ වගේම තමයි මෙන්න මේක මට නම් ඇත්තටම මේක සිද්ධ වෙලා තියෙන නිසා මේ වීඩියෝ එකම මම අරගෙන ආවේ පුද්ගලයෙක් වීඩියෝ එකක් අදහස් පළ කරලා තිබුණා කොයි ජාතිකෙක්. ඇත්තටම කියනවා නම් පහුගිය කාලේ මේ ATM කාඩ් මෙන්න මේ ඔන්ලයින් පේමන්ට් NFC මෙන්න මේ වගේ දේවල් එන්න කලින් අපේ පර්ස් වල සල්ලි තිබුණා. දැන් අද මගේ පර්ස් එකේ මම මුදල් තියාගන්න නැහැ. තියෙනටේ ඔක්කොම ලින්ක් හරහා ගන්න දුණු ලින්ක් හරහා ගන්න දුණු කාඩ් එකෙන් ගෙවනවා ෆෝන් එකෙන් පේ කරනවා මේ විදියට. ඉතින් සමහර වෙලාවට දැන් අපි නිරන්තරයෙන්ම account එකේ කීයද තියෙන කියලාත් බලන්න නැහැ. සල්ලි ඒ තරම් සල්ලි නැති නිසා බලන්නත් නැහැ. අඩු තරමේ මාසෙකට ඩිනර් 20ක්වත් ඉතුරු වෙන්නේ නැති නිසා. ඉතින් මෙන්න සමහර වෙලාවට මම කඩේට ගිහින් කාඩ් එකෙන් pay කරන බලනකොට කාඩ් එකේ සල්ලි නැහැ decline වෙටෙනවා purse එකේ බලනකොට purse වලත් සල්ලි නැහැ එතකොට මෙන්න purse වල අපි සල්ලි තියාගන්න වටිනාකම ඇත්තටම තේරුණා මේ අවස්ථාවේදී සමහර වෙලාවට අපි බලන්න පහුගිය කාලේ purse එකේ සල්ලි තියෙනකොට අපි දන්නවා සල්ලි තියෙනවා ඔව් මෙච්චර තියෙනවා කියලා නමුත් අර දැන් මේ අර මේ මේ කාඩ් සිස්ටම් මේ කැනට් සිස්ටම් අනම්මන මගුල ආවයින් පස්සේ ඇත්තටම කියනවා නම් දැන් ගොඩාක් අවස්ථාවේදී මටත් මේ මුහුණ දෙන්න වෙලා තියෙනවා මේ ප්‍රශ්නවලට. ගිහින් මැෂින් එකේ තියෙනකොට නෝන්ඩි වෙලක් තියෙනවා. තියෙනකොට ඩික්ලයින්. ඇත්තටම පර්ස් වල මේ වගේ මුදල් තියාගන්න එක තමයි වටිනාකම කියලා ඒ පුද්ගලයා කිව්වා. ඒක ඇත්තටම ඇත්ත. බොහෝ දෙනෙකුට ඒක නම් තේරෙනවා ඇති කාඩ් පාවිච්චි කරන අයට. චන්ඩිපාත් දාපු ඇන්ඩි අහුවෙලා මොනවාද ප්‍රශ්න මොකද වෙලා තියෙන්නේ ඉතින් මෙන්න මෙතු මේ වීඩියෝ එකක් පළ කරලා තියෙනවා මොන හරි සල්ලි ප්‍රශ්නයක් ගණදුණු ප්‍රශ්නයක් වැඩට දාලා සල්ලි දීලා නැද්ද වෙන මොන හරි ප්‍රශ්නයක්ද මන්දා කාමරේට ගිහිල්ලා පුද්ගලෙකව අල්ලගෙන දෙනවා හොඳටම පහර දීමක් ඇයි මේ පහර දීම කියලා ඉතින් පුංචි පුංචි අදහස් තමයි එතන ඇවිල්ලා තියෙන්නේ මේ වැටුප දීලා නැහැ හැලෝ වැඩට දාලා එක එක කතාව ඉතින් ආසියාතික කාන්තාවක් ඒ වගේම පුද්ගලයාත් ආසියාතික පුද්ගලෙක් මොනවද එත්ත සිද්ධිය දැන් සමහර ඒවා තියෙනවානේ වීසා වලට සල්ලි අරගෙන සමහරවන් රඟපානවා රවට්ටනවා හැංගිලා ඉන්නවා ඕ ඒ වගේ උන්ව අල්ලගත්තනම් ආයි ගහන්න නෙමෙයි උන්ව එල්ලන්න හිතන්නේ ඒ වගේ වංචා කරන උන් ඉන්නවා තමයි ඒ වුණාට පුළුවන් තරම් පරිස්සමෙන් මේ රටවල නීතියක් තියෙනවානේ ඒ නීතියට අපි ගරු කරන්න ඕනේ ඒ වගේම තමයි අපේ පුද්ගලික ප්‍රශ්නවල තියෙනවනම් සාක්ෂියක් තියෙනවනම් අපිට හරියටම නීතිමය ක්‍රියාමාර්ගවල ගන්න පුළුවන් මේ රටේ මේ වගේ වංචා කරුන්ට ඒ වුණාට මෙහෙම අනික ගහලා වීඩියෝ පළ කරලා වීඩියෝ ටික මාධ්‍යවල ආවු තමයි ඊටත් වඩා ප්‍රශ්න. ඒ නිසා වීඩියෝ වල පළ කරන ඒවා ඔක්කොම අපේ මේ දැන් අපි චණ්ඩී අපි මේව වරව මේවා කියලා මේ වගේ තමයි වෙන්න ඕනේ කියලා එහෙම වීඩියෝ පළ කරනවට ඔයාලා බලාගන්න මෙන්න මේ වගේ දේවලුත් සිද්ධ වෙනවා. වීඩියෝ එකක් වෛරල් වුණා නම් ආයෙත් කෙලින්ම ඇවිල්ලා අතරුණට අරගෙන හිරේ දාන්නටත් ඉඩ තියෙනවා. ඔබ නිවැරදිව වුණත් පරිස්සමෙන් එවගේම පාසල් සිසුන්ට මේ දවස්වල අධ්‍යයනය කරනවා පාරවල්වල මාර්ග නීති පිළිබඳව. ඇත්තටම අනිවාර්යෙන් පාසල් සිසුන්ට මාර්ග නීති පිළිබඳව හැමදාම දෙනවත් කරා නම් ඇත්තටම හොඳයි. මේ විදිහට දෙනවත් කිරීමක් ඕනේ. මොකද රියදුරන්ට ලොකු පීඩනයක් මේ ළමයි එක්කගෙන යද්දි තමයි. ඒ වගේම මෙන්න ගිය වසරේ මෙම වார்த்தාව
පසුගිය වසර 2023 තුළ රථවාහන අනතුරු 9886ක් ගැටීම සහ ධාවනය හෝ ගැටීම සහ පැරලීම. දිනකට සාමාන්‍යයෙන් රථවාහන අනතුරු 27ක් වාර්තා වී ඇත. සංඛ්‍යාලේඛන පිළිබඳ සාමාන්‍ය පරිපාලනය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව ආසීමා ආණ්ඩුකාර ප්‍රදේශ කැපිටල් ගවර්නරේට 3360ක් වාර්තා වී තියෙනවා පළමු ස්ථානය. ඒ වගේම දෙවන ස්ථානයේ ෆර්වානි ආණ්ඩුකාර ප්‍රදේශ 1860ක් තුන්වෙනි තම අහමදි ආණ්ඩුකාර ප්‍රදේශ 1546ක් හතරවෙනි එක නෙජහර පුදුමයි. ජහරවල මේ රියානතුරු 1210ක් හතරවෙනි ස්ථානය. පස්වෙනි ස්ථානයේ හවාලි ආණ්ඩුකාර ප්‍රදේශ 1208ක් හයවෙනි ස්ථානයේ මුබාරක් කල් කබීර ආණ්ඩුකාර ප්‍රදේශ 1202ක්. මෙන්න මේක පැරලීම ගැටීම පාර පනින්න ගිහිල්ලා අහුවෙච්ච අය මේ වාහනවලට වාහන රියානතුරු වලට අහුවෙච්ච අය ගැන වාර්තාව තමයි මේක. පුළුවන් තරම් පරිස්සමෙන් කරුණාකරලා. ඒ වගේම මෙන්න මේ හීටර් පාවිච්චි කරන අය ඔයාලා චුට්ටක් පරිස්සමෙන්. ඒවාගේ මේ හීටර් දැන් වැඩ කරන්න නැත්තම් බාබට එහෙම කියලා තියෙනවනේ මෙන්න ඉස්සරහට එන වීඩියෝ එකත් පෙන්වන්න. කොයිල් එකක් තමයි මාරු කරන්න තියෙන්නේ සමහර විට වැඩ කරන්න නැත්තම්. පුංචි කොයිල් එකේ වැඩේ හරියනවා. ඒ වගේම මේන්න මේ වගේ හීටර් පාවිතා කරන අය මේ ඉස්සරහට සීතල කාලයට චුට්ටක් පරිස්සමෙන් විදුලි ලයින් අරවා මේ ඔක්කොම හරියට තියෙනවද කියලාත් බලා ගන්න. بالنسبة للسخانات الحين جاء الشتاء واغلب الناس اللي المحار السخانة تنفض الماء ما يجي حار الماء السخان ما يتغير الجرم هذا كامل ما يتغير إلا بحالة واحدة تهريب من جسم السخان جسم السخان ذا كامل صار فيه تهريب تتبدل السخانة ما صار فيه تهريب معناته عندك مشكلتين إذا عندك مشكلة اللي هو السخانة المحار بس تنفض فتتغير هذا بس غير هذا يتباع هذا على 28-30 ريال تقريبا سعره فتغير هذا لأنه هذا تقع متآكل وشايفه قاعد يوصل كهرب على الموية لكن عندك ما تنفض لكن ما توصلها حرارة تغير الثرموستات طبعا هذا القلب يجي كامل شوفوا هنا الحين صار داخل الصيخ هنا تمام هذا يكون داخل عليه الكهرب الكهرب هنا مقياس درجة حرارة تحطه مثلا 60-70 اللي تبيه الأفضل 70 متعارف عليه طيب والموية تكون يعني هنا هذا اللي داخل للموية هذا داخل على الصيخ هذا فالحرارة تيجي من هنا هذا اللي يحمي الموية فيحتمي هذا فيحمي اللي هو القلب فخلاص الموية هنا مجتمعة تكون يعني داخل السخان فيحمي الموية بعضهم يروح تلقاه تنفض السخان يروح يبدل كامل لا تنفض السخان تبدل بس هذا القلب طيب السخانة ما تنفض لكن ما تحمي الموية تغير ثرموستات غير كذا ما تتغير السخانة إلا إذا فيها تهريب بس والأفضل حلو ضروري مو بس الأفضل كل ما جيت تغير قلب سخان مثلا أو الأفضل كل سنة كل دخلة شتاء فك السخان فك القلب نظف السخان من داخل بتلقى فيها أملاح لما تقول بس نظف السخان من داخل يا حبيبي ونظف وطلع الأملاح وكل شيء ثم خلاص ارجع ركبه ركب القلب الأول أو القلب الجديد اللي هو ممتاز من رياض رما هاترون جابر بالمي آوا من ألوت أرى نوا كاميرا سيستم ميك أويلا تيه نوا إيتين بدمان الله شوطاك باريسان وين همت تنم دين همت تنم من مي ألوت سمارت كاميرا تمائي هاي كراني إذا كنت من مي واقعي أوستاوي دي දැන් ඔයා ඔයා දන්න නැතුව තමයි ඔය දැන් සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් දන්න නැහැ ඉස්සරහට කැමරාවක් තියෙනවද කියලා. දන්න නැති නිසා සමහර තැන්වලදී ඔයා ඔයාගේ අර නොදන්නකම තමයි. ඉතින් බොහෝ දෙනෙක් දැන් දෙනගෙන නෙවෙයිනේ ඉතින් කෝල් කතා කරන්නේ. නමුත් ඒක වැරදි. නමුත් දන්න නැහැ කොතනද කැමරා තියෙන්නේ කියලා. ඒ වගේ ඉතින් සමහර විට ඔයා කතා කරන යද්දී අහුවුණොත් ඉවරයි. ජාබර් පාලමේ දැන් ඒක හයි කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ ස්කෑන් කැමරා මම ඊයේ වීඩියෝ එකක් පළ කරලා තිබුණා. මෙන්න මේ වීඩියෝ මේ කොතන තියෙන මේ කැමරාව කොතනද තියෙන්නේ මේ කැමරාවෙන් තියෙන ප්‍රශ්න ටික මොකද කියලා මම ඊයේ සවස මේ සර්ෆාන් බී ව්ලොග් මේ channel එකේම වීඩියෝ දාලා තිබුණා.
අර ඉස්රායෙල් ප්‍රශ්න සම්බන්ධව කතා කළා කොයිටියට පාරදීම සම්බන්ධව මේ ටයිටල් එකක් දාලා. මේ වීඩියෝ ගිහලා අනිවාර්යෙන් බලන්න කොතනද තියෙන්නේ මොකද්ද කියලා ඔතන ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ බහුතරයක් අහලා තිබුණා මෙන්න මේ කැමරාව ස්කෑන් කරනකොට අපි ෆෝන් එකක් සාමාන්‍ය විදිහට අපි දැන් කනේ තියාගන්න නැතුව අතේ තියාගන්න නැතුව ෆෝන් එක ලවුඩ් ස්පීකර් දාලා සද්දේ එහෙන්න එළියට එහෙන්න දාලා ෆෝන් එක අපි පැත්තකට තියලා කතා කරත් වදිනවද මෙන්න මේ විදිහට ස්කෑන් කරනවද එහෙමවත් කතා කරන්න බැයිද කියලා සහෝදරයන් බොහෝ දෙනෙක් අහලා තිබුණා නෑ එහෙම පුළුවන් ඔයාට හෙඩ්ෆෝන් එකක් ගහලා කතා කරන්න පුළුවන් එයාබඩ්ස් එකක් ගහගෙන ෆෝන් එක පැත්තකට තියාගෙන කතා කරන්න පුළුවන් වීඩියෝ කෝල් පවා ඔයාට කතා කරන්න පුළුවන් ඔයා අර ෆෝන් හෝල්ඩර් ස්ටෑන්ඩ් එකක් තියෙනවනේ ස්ටෑන්ඩ් එකේ තියලා හරි එහෙම නැත්නම් අර යට අර තේකෝප්පේ එහෙම තියන්න පුළුවන් වගේ තියෙනවනේ රවුමක් එතන තියලා හරි ඔයාලට ඕන කෝල් එක කතා කරන්න පුළුවන් නමුත් ෆෝන් එක අතේ තියාගෙන කතා කරන්න බෑ අතින් අල්ලගෙන තියාගෙන ඉන්න බෑ ඒ ස්ටීරින් වීල් දෙකම මේ කැමරා ඉස්සරහා ඔයාලා ස්ටීරින් වීල් දෙකම වාගේ අතේ අත තියෙන්න ඕනේ ස්ටීරින් වීල් එක අල්ලගෙන අත් දෙකම පානය කරලා හෝ ආහාර කාලා හෝ එහෙම නැත්නම් දුම් පානය කරලා හෝ කෝල් එක අතේ තියාගෙන කැමරා වීඩියෝ කෝල් එක හරි ඔඩියෝ කෝල් එක හරි කනේ තියාගෙන හරි එහෙම නැත්නම් ඉස්සරහට මේ ෆෝන් එක අල්ලගෙන කැමරා තියනවා කියලා වීඩියෝ ගන්නත් එපා හොඳේ පරිස්සමෙන් යන ගමන් මෙන්න මේ කෝල් එක කතා කරුත් නැ ප්‍රශ්න අපි මේ කැමරාව වීඩියෝ කරමු කියලා වීඩියෝවත් ගන්න එපා ෆෝන් එක අතේ තිබ්බා නම් කෙලිම වදිනවා මෙන්න බලන්න කොහොමද ගහන්නේ කියලා මෙන්න මේක තමයි හයි රෙකෝඩ් TI වගේ මාර විදියට ෆොටෝ ගහනවා මාර විදියට ෆොටෝ ගහනවා තප්පරෙන් තප්පරයට වදිනවා කැමරා බලමු ඉතින් ඉස්සරහට මෙන්න මේ කැමරාව කොතන තියෙන කියලා ඊයේ සවස් දාපු වීඩියෝ එකෙන් ගිහින් බලන්න සම්පූර්ණ විස්තර තියෙනවා ඉතින් ඒ වගේම ගේ ඉස්සරහා දැන් අලුත් යාළුවෙක් ඇවිල්ලා මට මෙයා කොහෙන්නම් පැනලා ආවද මන්දා දැන් මේ අයිතිකරුවා සොයනවද මන්දා මේ මෙයාලට දැන් මේ දවස් ටිකේම කිරි දීලා මෙයාව බලාගෙන ඉන්නව මම දැන් මේ අයිතිකරුවා කවුද කියලා දන්නේ නැහැ අබු ෆතිරා කතා දෙක පාර 150 නෑ සෝරි 156 156 මෙන්න මේ පාර අබු ෆතිරා මේ හරිය තමයි දැන් මෙයා ඉන්නේ සමහර විට දැන් ගොඩක් අය ගෙවල් වලින් පලා ගියාට පස්සේ අර පෝස්ටර් එක කලවනවා ඒකත් තියෙනවද කියලා ගිහින් බැලුවා ඉතින් ඒකත් නැහැ මෙයාගේ අයිතිකරුවා කවුද කියලා දන්නේ නැහැ නැත්තම් ඕන්නේ නැහැ කියලා කවුරු හරි පන්නලා දැම්මත් දන්නේ නැහැ නමුත් මෙන්න මේ පූස් පෙටියා නම් අර සුදු පාට බූල් වර්ගයක් ඒකේ ඉතින් එච්චර වර්ග ගැන නම් අපි දන්නේ නැහැ වැඩිපුරමම නම් ඉතින් මෙයා මෙන්න මෙයාට හැමදාම දැන් කිරි දීලා බලාගෙන ඉන්නවා ඒ වුණාට ඉතින් මොකද ප්‍රශ්න ඉතින් අපේ ගෙදර අපේ ගැහණු ළමයිට බයයි එයාලා ඉතින් අර කුණු දාන්න එහෙම ගිහිල්ලා ළඟට ගියාම කුණු බාල්දිය ඉඳන් එයාලගේ ඇඟට පැනලා පොඩි කාලේ ඉඳන් ඒ ඉතින් ඒ නිසා දැන් එයාලට බයයි අර පුංචි පූෂි පෙටියෙක් පුංචිම පුංචි පූෂි පෙටියෙක් හිටියත් එවිල්ලා අපි කෑ ගහනවා එන්න 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 මේ පූසෙක් ඉන්නවා ඒක පොඩ්ඩක් පන්නලා දාන්න එහා පැත්තට අපිට යන්න ඕනේ කියලා ඉතින් ඒ වාගේ රඟපෑමක්ද නැත්නම් බයද ඇත්තටම කියලා දන්නේ නැහැ ඉතින් කියන්න ඉතින් සමහර අයගේ හැටි ඒක ඉතින් එයාලා කියනවා බයයි කියලා ඉතින් ඒ නිසා මට මේ ඉස්සරහට මෙයාව තියාගෙන මේ කිරි දෙන්නත් බොහොම අමාරුයි මෙතනින් කවුරු හරි එනකොට දැක්කත් අර ගැහැණු ළමයි තමයි විශේෂයෙන්ම එයාලා දැක්කොත් අනිවාර්යෙන් කෑ ගහනවා ඇයි මේ විදියට ඔයාලා කරන්නේ ඔයාලා දන්නවනේ අපි බයයි කියලා ඉතින් ඒ නිසා දැන් මෙයාලව මෙතන තියාගෙන ඉන්න එකත් හරි අමාරුවෙන් තමයි තවයි කෙනෙකුත් එකතු වෙලා එයාට යාළුවෙක් දැනට මේ වගේ පූස්පෙටියෙක් ගැන කවුරු හරි දන්නවනම් අබු ෆතිරා පැත්තවල ඉන්න අය කාගේ හරි ගෙවල් වල ඉඳන් පලා ගියපු කෙනෙක් නම් එයාව මෙන්න අපේ ගේ ඉස්සරහවිලා අල්ලගන්න පුළුවන් පාර 156 අබු ෆතිරා කතා දෙක එන්න මේ Facebook Messenger එකෙන් එවිලා වැඩි විස්තර ඕනනම් දෙන්න ලොකේෂන් ඕන එවිලා අයිතිකරුවෙක් ඉන්නවා නම් අරගෙන යන්න එහෙම නැත්නම් අතහැරින්න බලමු ඉස්සරහට කවුරු හරි ඉන්නවද කියලා මෙයාට අයිතිකරුවෙක් ඉතින් පුළුවන් තරම් පරිස්සමෙන් මේ දවස්වල එමිරිසාව බෙහෙතක් බීවා ඊයරාය තුන වෙද්දි වැඩ ඉවර කරලා ඔහොමම නිඳ ගිහලා ඒකයි පරක්කුනේ එහෙනම් පරිස්සමෙන් සියලු දෙනාම මොකද මේ දවස්වල ටිකක් අමාරුයි මේ මොකද එමිරිසාව ටිකක් තිබුණා බෙහෙතක් ගෙනාවා ගෙනල්ලා බෙහෙත් පෙත්තක් තිබුණා සින් වර්ගයක් සිටසින් වර්ගයක් ඒකෙන් එකක් තමයි බීවේ බීලා ඊය එකමාර වෙද්දි තමයි වැඩ හැරලා ආවේ එවිල්ලා තුන වෙනකන් ඉඳගෙන ප්‍රවෘත්ති හැදුවා ලෑස්ති කරා ඊට පස්සේ කොහමාරි ටිකක් අර අමාරු ගතියක් තිබුණා හේතුණා එකපාරම ආයෙ ඉතින් කලන්ත තමයි කෙලින්ම ආයෙ හැරලා බලනකොට 6යි විලාව ආයෙ ඉතින් දැඩි පිටි කාලා නිවුස් ටික ලෑස්ති කරලා මෙන්න පල කරලා තියෙන්නේ එහෙනම් පරිස්සමෙන් සිල් දනාටම අවසාන වෙනකම් බලපු සිල් දනාට බොහොම ස්තුතියි දන්න තයාලුවන්ට ෂෙයා කරන්න පුළුවන් නම් ලයික් කරන්න subscribe කරන්න දෙවියනේ